දිනක් තුල මෙරටින් හමු වූ වැඩිම කොරෝනා ආසාදිතින් ප්‍රමාණය ඊයේ දිනෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව සටහන් වූයේ 33ක් ලෙසයි. ඊයේ දිනේ කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයන් 33 දෙනාගෙන් පුද්ගලයන් 32 දෙනෙකුම කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචි කරුවන්. බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූයේ පසුගිය 15 වන දිනයි. එම කාන්තාව ඉන්දියාවේ සංචාරක නිරත වී යළි දිවයිනට පැමිණි අයෙක්. මෙතරේ ඊයේ දිනේ තුල අවසන් වරට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු කරගත් අනෙක් පුද්ගලයා පිළියන්දල ප්‍රදේශයේ මාළුවෙලෙන්ද කුපවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. පිළියන්දල සහ පොල්ගසෝවිට යන ප්‍රදේශවල මෙම පුද්ගලයා මාළුවෙලදාම සිදු කර ඇති අතර නිවාසවලටම ගොස් ඔහු මාළුවෙලදාම සිදු කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා. මෙම ගත වූ කාලය තුල ඔහු පිළියන්දල මත්ස්‍ය වෙළඳසල පැලියකොඩ මධ්‍යම වෙළඳ සංකීර්ණය ඇතුළු ස්ථාන කිහිපයකටම ගමන් කර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. මෙම රෝගියා වාර්තාවීමත් සමග පැලියකොඩ මත්ස්‍ය වෙළඳසල දින 3ක කාලයක් වසා තැබීමට පැලියකොඩ වෙළඳ සංගමයේ තීරණය කර තිබෙනවා. මෙතර වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේ නිවසක මාස 4ක් වයස ඇති කුඩා දරුවෙකු ඇතුළු තවත් පුද්ගලයන් 3 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිත රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ ඔවුන් PCR පරීක්ෂණය සිදු කිරීම සඳහා හොමගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට මාචර සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. ඔයාලා කවද්ද මේ ඉඳන් බණ්ඩාරනායකට කවද්ද ගියේ? 4යි 3. මේ කොහෙද මේ යන්නේ මේ? ඒ කොහෙද මනුස්සයා යන්නේ? මම අන්තිම වතාවට කියන්නේ දැන් පරීක්ෂණ ටික කරන්න අපි අරන් යනවා මොනම හේතුවක් නිසාවත් ඕගොල්ලන්ට මෙතනින් එළියට එන්න බෑ මාස 4ක් වයසට කුඩා දරුවෝ සමග මෙම පුත්කලින් 3 දෙනා ඉක්ුත් දිනක බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිවසකට ගොස් රැඳී සිට නැවත වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයට පැමිණ තිබෙනවා. ඉන්නතුරුව තහවුරු වී ඇත්තේ ඔවුන් පසුගියදා නවාතැන්ගෙන සිටි බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිවසක කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බවයි. කොළඹ බණ්ඩාරනායකපුරේ මේ 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 සැක සහිත රෝගියාගේ අක්කා ඉන්නවා. අක්කා සහ අම්මා. මේ ගෙදරින්මයි කරලා තියෙන්නේ. එයාගේ ආච්චි අම්මව බලන්න ගිහිල්ලා තියෙනවා අඳිනීති වෙලාවේ බණ්ඩාරනායකපුරට. ඒ ගෙදර දවස් 2ක් ඉඳලා තියෙනවා. මේ රෝගියා බලන්න ගිය වෙලාවේ යන වෙලාවේ මාස 4ක කුඩා දරුවයි ඒ අම්මයි ඒ තාත්තයි තමයි 3 දෙනා ගිහිල්ලා තියෙන්නේ. ඒ ගිය ගෙදර මේ මේ තාත්තගේ නංගිට කොරෝනා කන්ෆර්ම් වෙලා තියෙනවා. මාස 4ක දරු පැටියාවත් අරන් ගිහිල්ලා තියෙනවා මේ මේ අනාරක්ෂිත දැනට කුඩා දරුවා අර කොරෝනා ආසාදිත රෝගියා වඩාගෙන ඉඳලා තියෙනවා. ඉතින් එතකොට දැන් රෝග ලක්ෂණ පහ වෙලා තියෙන මේ කුඩා දරුවටයි ඒ දරුවගේ අම්මට කිසියම් හේතුවක් නිසා මෙම මෙම සැකසිත රෝගීන් දෙන්නා හෝ 3 දෙනා පොසිටිව් වෙලා ස්ථිර වුණොත් එම අපිට මේ ප්‍රදේශයේම ලොක්ඩවුන් කරන්න සිද්ධ වෙන තත්ත්වයක් තියෙනවා. ඒ තරම් භයානක විදිහට මේගොල්ලෝ අහලපාලාගේ ආශ්‍රය කරලා තියෙනවා. අහලපාලාගේ වලට ගිහිල්ලා තියෙනවා. මෙතර අද දැසනද COVID-19 වෛරසය ආසාදිනී වූ පුත්කලින් 5 දෙනෙකු හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශවලට හැකියාව ලැබුණා. එම පුත්කලින් 5 දෙනාද කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි තොරතුරු වාර්තා වුණේ. මෙලෙස කොරෝනා වෛරස ආසාදිත රෝගීන් රැසක් හමු වූ කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පවුල් 242කට අයත් පුත්කලින් 1023 අද දින නිරෝධායන කටයුතු සඳහා දිවයිනේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර යැවීමට ආරක්ෂක අංශ පියවර ගත්තා. කොළඹ බණ්ඩාරනායක මාවතේ 146 වත්තා සිට ඊයේ දිනේදී සාම්පල් 90ක් පමණ පරීක්ෂා කරන ලබෝ සාම්පල් 90න් රෝගීන් 5 දෙනෙකු වාර්තා වුණා. එම වාර්තාවෙම 166 වත්ත, 137 වත්ත සහ 107 වත්ත යන වත්ත තුනේ. එම වත්ත තුනේ ජනතාව අද දිනේදී නිරෝධායන සඳහා අපේ යුද හමුදා සහ නාවික හමුදා මාර්ගයෙන් ඉවත් කරන ලබේකට කටයුතු කරන ලබන. මේ අතර COVID-19 වෛරසය ආසාදිනී වීම හේතුවෙන් රෝහල්ගත කෙරෙන පුත්කලින් 100 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා මෙවන විට රෝහල් වලින් පිටත්ව ගොස් ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.